අනේකව දුෂ්කරතා මැද දිවිගෙවූ ඒ කුඩා කොළු ගැටයාට කවුරුත් ඇමතේ චූටි මල්ලී නමිනි. ඔහු හා බැඳුණු සිය වැඩිමල් සොයුරිය සමග ඉතා කෙළිදරින් කාලය ගෙවී ගියේය. ඔවුන්ගේ පුංචි සිත් තුළ තිබූ සතුට ඉගිලී යන්නට වැඩි කලක් ගත වූයේ නැත. සුපුරුදු පරිදි සුරාවෙන් හොඳ හැටි පදම් වූ ඔහුගේ පියා නිවසට ගොඩවන්නේ වීරවටුණු රාක්ෂයෙක් මෙනි. බීමතින් පැමිණ පියා තම මාට පහර දී ඇයට උල්පිහකින් ඇනීමට සැරසෙන අයුරු පුංචි ළමුන් දෙදෙනාට දක්නට ලැබුණි. තම මව බේරා ගැනීමට ගැටුම අතරට පැමිණෙන වැඩිමල් දියණිය මවට පිහියෙන් ඇනීමට සැරසෙන පියාගේ අතෙල්ලේ. එයින් නැවතත් වීරවටුණ පියා තම දියණිය පසෙකට තල්ලු කරයි. පසෙකට විසිගෙන දියණියගේ හිස පිය ගැට පෙළේ වැදී ඇය එතනම මරු දකි. මේ දකින මවට ඇතිවන කෝපයත් සමඟ බීමත් සැමියාට සාප කරමින් අත ගැටුණු දොරකොල්ලෙන් ඉට පහර දෙන්නට පටන් ගනී. එයින් කුපිතවන ඔහු තම බිරිඳට අද තිබූ පිහියෙන් ඇන ඇයවද මරා දමයි. මෙම භයානක සිතුවීම් සියල්ලම සාලේ කොනක සිට බලාගෙන සිටින පුංචි පිරිමි දරුවා දැඩි ලෙස භීතියට පත්ව නිවසෙන් පලා යයි. මගේ සිත්තෙන් ගොඩක් බැවුනා මචං. එදා රෑම කෝච්චි නැගලාව මගේ මාමට මට හරියට නිහිර දැනක්ක තිබුණේ. දවස් දෙක තුනක් කනක හරියම කෑමක්ක තිබුණේ. ගොල් වතු සුද්ද කර මුට්ට කර ගෙව්ව ගරාජ වල වැඩ කර බැනුන් ගෙව්ව උටි කෑවා.
මං අඳුන අය කෙනෙක් හෝටල් එක රස්සාවක් කරලා දුන්නා. එතරම් අවුරුදු 4ක් 5ක් වගේ වැඩ කළා. ඒක මම පොඩියට ලුල් බිස්නස් එකක් පටන් ගත්තා. දැන් මට මගේම කියලා ලුල් බක්කියක් තියෙනවා. මගේ තාත්තා අමුසෙන් නෝනනම් මමද සාර්ථක මිනිස්සෙක් මචං.